සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ කොලොස්සි 3:16 වෙනි පදයේ කොටසකුයි. ක්‍රිස්තුස් වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසය කෙරේවා. නුඹලා ගීතිකාවලින්ද, කවිවලින්ද, ආත්මික ගීවලින්ද, සංගීතය යනු අපගේ ආත්මය තුළ ගැඹුරට මුල් ඇද තිබෙන දෙයකුයි. එවගේම සංගීතය ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් ඔවුන්ගේ ඇදහිල්ලේ ගමන තුළ කිනිකාව ධෛර්යමත් කරගන්නා මාධ්‍යකුයි. පාවුතුමා කොලොස්සි 3:16 පදයේ පවසන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසය කෙරේවා. නුඹලා ගීතිකාවලින්ද, කවිවලින්ද, ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින් දැනුමුතුකම් දෙමින් නුඹලාගේ සිත්තර අනුග්‍රහය ඇතුව දෙවියන් වහන්සේට ගීතිකා කරන්න යනු වෙනුයි. එක්ව දෙවියන් වහන්සේට ගායනා කිරීමෙන් උන්වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩය අපගේ මනස සහ ආත්මය තුළට කා වදිනවා. එය අපි එකිනෙකා සමග බෙදා ගන්නා ඉගැන්වීමේ සහ ධෛර්යවත් කිරීමේ බලවත් සේවයකුයි. අපගේ සිත් ගීතාවලේ 51:10 පදයට අනුව පවිත්‍ර සිතක් මා තුළෙහි අලුතෙන් සෑදුව මැනව යයි මොර ගැසුවත්, එළිදරව් 11:15 පදයට අනුව උන්වහන්සේ සදාකාලයටම රජකම් කරන සේකයයි ප්‍රීතියෙන් කෑ ගැසුවත්, දෙවියන් වහන්සේව උසස් කරන සංගීතයේ බලය විසින් අපගේ ආත්මය ඔසවා අපට සමාදානය ලබා දෙනු ඇති. අපි අද දෙවියන් වහන්සේට ගීතිකා කියමු. අපි මෙනෙහි කරමු. එදිනදා ජීවිතය තුළදී ආත්මය මත තැන්පත් වන දූවිලි සංගීතය විසින් සෝදා හරිනු ලබනවා. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, ඔබ වහන්සේගේ සංගීතය නැමැති දීවනාවට ස්තුතියි. එක්කෝ ඔබ වහන්සේට ප්‍රශංසා ගායනා කිරීමටත්, ඔබ වහන්සේගේ ප්‍රේමය සහ බලය ගැන තව තවත් ඉගෙන ගැනීමටත් අපට උපකාර කළ මැනව. ආමෙන්.